අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල මම ඉවත් වෙන්නේ නැහැ පුළුවන් නම් මාව අයින් කරන්න කාටවත් බයෙන් යන්නෙත් නැහැ අගමැති අවධාරණය කරයි අගමැති ඉවත් වෙන්නේ නැතිනම් විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය දයාසිරි කියයි महानुवर सीट समगिय पागमन आरंभाई जमानु नेगेटीम सिहिकरन गालु मोदर विरोधताव गालु मोदर जन अरगलेट अदट दिन दहाटाक गोठागमट नुदुरीन एरमी माईना गोगम विसियक्वन व्यवस्था संशोधनेट कैबिनेट अनुमेतिय आर्थिक मध्यस्थान सह मैनिन वेलंद पल विसी आटबन दाव वैसे गोवीन उद्घोषणे कट सरसे चीन इंडियानु दत तीस देक आतरे श्रीलंकानु दीव सह आईएमएफ अट दहसट गत बीज लोनु रुपियल विसी पंदहस पानी यूरिया मिटिय तीस आट दहसाई जनता हंडट वेट्टु दमन मैती एमतिवरू රටේ අගනගරයේ තුල පොල් සම්බෝලයක් හදාගන්න බැරුව හඬා වැටෙන ජීවිත දේශීය සිමෙන්ති 450කින් ආනයනික සිමෙන්ති 500කින් ඉහළයයි ඉදිකිරි මාස 3කට නවත්වන්න ජාතික ඉදිකිරීම් සංගමයේ ඉල්ලයි සාරා ජස්මින්ගේ මෘත ශරීරයේ කොටස් ගොඩ ගැනීමට අවසර වැඩි කරන්න නැතුව ගෑස් දෙන්න බෑ ලිට්‍රෝ සභාපති කියයි खनिज तेल पणत संशोधने किरीमट कैबिनेट अनुमति मेय आईओसीट खनिज तेल एकाधिकारी लबा दीमा वृत्तीय समिति की आई विदुली बिल अद हेट नगीद एक्सा जातीन गे महालेखा अंतोनियो गुटेरस सह रुसियानु जनपति पुटिन अतर हमुआ एलोन मस्क ट्वीट मिल दी गानी प्रथम नवदानीय देशीय पुआत्वित තමන් ඉල්ලා අස්වන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා කිසිවෙකුටත් බයේ දුවන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා එයද රජයේ මැති අමතිවරුන් සහ පළාත් සභා මන්ත්‍රී සංසදයේ අතර පැවති සාකච්ඡාවකට එක් වෙමින් එහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින පෝලිම් යුගය කඩිනමින් අවසන් කරන බවයි ආණ්ඩුපක්ෂ මැති ඇමතිවරුන් සහ පළාත් සභා මන්ත්‍රී සංසදයේ අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදය අද ඒකමතික යෝජනාවක් සම්මත කළා. මෙහිදී පැවති සාකච්ඡාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් අග්‍රාමාත්‍ය දුහුරෙන් ඉල්ලා අස් නොවන බවයි. හැකිනම් තමන්ව ඉවත් කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ කිසිවෙකුටත් බියෙන් පලා යන්නේ නැති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා වසංගතය තාමත් ලෝකයේ තුරන් නෝන අපිට කුවිත් වසංගතයෙන් මිය යන මිනිස් ජීවිත ගණන අද වෙනකොට බේරා ගන්න හැකියාව තිබිලා තියෙනවා ඒ අය අද අපිට එරෙහි විරෝධතාවල නිරත වෙනවා වෙන්න පුළුවන් රට තුල ආර්ථික අර්බුදයක් තිබෙන බව රහසක් නෙවෙයි ඉන්ධන ගෑස් විදුලිය औषध अत्यावश्य सेवा पावती बाधा मीन एवेन पावती दिगो पोलिम क्रमे मम दबर्ट मीन सुन उत्तर देहाम रो ये असंध आवाश्य वैडपील दंट मत अभी क्रियात्मक क्रियात्मक थव के अति मे वगकी मिट्टी तुर्बला सिटी नतीव अभी करपे के दिग बल बैंक अभी तेर इन सा बापी एक पलमेम मेरा अटे दिन पोलिम युगे මතන්න කටයුතු කරලා කෙටි කාලයක් තුල කරන්න පුළුවන් වැඩපිළිවෙල අපි දියත් කරන්න ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ කිසිම හිඟකින් තොරව ඉන්ධන දෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ජනතාවට දෙන්න ඕන විදුලිය කප්පාදුව ගත්තා මිනිත්තුෙන් මිනිත්තුව හරි විදුලි කප්පාදුව අඩු කරන්න අපිට පහුගිය කාලේ හැකි වුණා මගින්න ගෑස් ප්‍රශ්නෙත් අපිට සතියක් කීපයක් තුල විසඳන්න පුළුවන් මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සොයාගෙන ඇවිත් අපි ඊළඟ භාණ්ඩ බිල පාලනය කරන එහෙම නැත්නම් අඩු කරන සාකච්ඡාව ආරම්භ කරන්න ඕන අපිට නම් චෝදනා කරන එක අද ඊයේ පටන් ගත් එකක් නෙවෙයිනේ එක එක කාලට එක එක චෝදනා සමහරු කියන්න පටන් ගත්තා මේ දවස්වල ඇමරිකාවේ එංගලන්තේ අප්‍රිකාවේ ඔය හැමතැනම ඉඩම් අක්කර ගණන් තියනවා කියලා වතු ආයවන් තියනවා කියලා ගෙවල් හදලා තියනවා කියලා මේ ඉතින් ඒ කට්ටිය ආවට පස්සේ බලේට
පසුගිය අවුරුදු පහකේ කටි හිටියානේ අපි කිව්වා මේවා බල ගෙනල්ලා නඩු දාන්න මේවා ගන්න තියෙනවනම් හැබැයි ඉතින් ඒවා කරන්න නැතු ඉඳලා අපිට බැන බැන ඉන්නවා අපි මේ රටට වැඩ කරා ඒක ඇත්ත ඒක තමයි වරදක් වශයෙන් උන්ට පේන්නේ අපි යුද්ධය නිම කළා හැබැයි අපි යුද්ධය ඉවර කරයි කියලා ඒ මත අපේ දේශපාලනය කරන්න ගියෙත් නැහැ ඒ යුද්ධ වෙලාවේ අපෙන් ගන්න බැරි වුණු වාඩුව අද ගන්නම් කියලා පෙළ ගැසුණු පිරිසක් අද ගෝල් ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්න බව මතක තියාගන්න අපි ප්‍රශ්නයක් විසඳන්න ඕන සාකච්ඡා මාර්ගයෙන් ගෝල් ෆීල්ඩ් එකට ආපු කණ්ඩායම් වලටත් ඔවුන් නියෝජනය කරන නායකයන්ට අපි එන්න කිව්වා අපි සාකච්ඡා කරමු කිව්වා අපි විරුද්ධ ආරාධනාවක් කළා අදත් ඒ ආරාධනා කරනවා ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපි එක ආණ්ඩුවක් හදන්න අමාත්‍ය වගකීම් දරන්න කියලා විරුද්ධ පක්ෂයටත් ඒ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කළා මේව දිනේෂ් ඔවුන්ට අවශ්‍ය රටහදන එක නම් පිට එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා කිව්වා ඒ අවස්ථාව මගහැරලා මාධ්‍ය ඉදිරියට ඇවිත් අපි රටට ආදරේ කියන අයද ඇත්තටම රටට ආදරේ කියලා අපි දහන්න වෙලා තියෙනවා අපිට විරෝධතා කරුවන් සම ගැටුමක් නැහැ හැබැයි මේ වෙලාවේ සමහර පිරිසක් ඉන්නවා අපේ රටට උදව් කරන්න එපා කියලා අපි සාකච්ඡා කරන මුල්‍ය ආයතන වලට මිතුරු රටවල් වලට විවිධ බලපෑම් කරනවා අන්තර් මුල්‍යාර මුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධාන වගේම මිත්‍ර රටවල් අපිට මේ වෙලාවේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා අපිට උගා මේ ප්‍රශ්න මේ කෙටි කාලයක් තුළ විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා තමුන්නාන්සලා ඉතිලි මක් ළමට අස් වෙන්න එපා කියලා නෑ මං අස් වෙන්නේ නෑ බය වෙන්නේ ඉතින් ඒකින්ද අස් කරන්න පුළුවන් අස් වෙන්නේ නෑ කිසි විටක කාටවත් බය දාලා දුවන්නෙත් නෑ මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 12.5 ලීටර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 දක්වා ඉහළ දමා තිබෙනවා මෙන්න මේ ප්‍රවෘත්තිය නැවතත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 12.5 ලීටර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 දක්වා ඉහළ දමා තිබෙනවා ආණ්ඩුවට විරෝධය පළ කරමින් සමගි ජනබල වේගය අද දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ මහනුවර නගරයෙන්. මෙම විරෝධතා පාගමන අද මාවනැල්ල නගරයෙන් අවසන් කෙරෙන අතර එය හෙට ගල්ගමුව දක්වා යලිත් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. විරෝධතා පාගමන ආරම්භ කිරීමට ප්‍රථම සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ දලතා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. इनतर विपक्ष नायक सजिद प्रेमदास महता आशीर्वाद लबाक निमी अस्किरी विहार ඉන්නතරු විපක්ෂ නායකවරයා මාති වෙත මෙලෙස අදහස් පළ කළා දින කිහිපයක පාගමනක් ක්‍රියාත්මක කරලා අගනුවර මැයි දිනේ සාර්ථක පවත්වලා මේ රටේ දේශපාලන නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ජනතාව ජීවත් කරවීමේ ගමන ශක්තිමත් කිරීමේ අදිෂ්ඨාන පාගමනක අපි නියැලෙනවා රජේනුත් ඉල්ලීමක් කරනවා කාරුණිකව ජනමතයට ඇහුම්කන් දීලා ඒට ගරු කරලා කරුණා කරලා මේ ඉල්ලන දේ ක්‍රියාත්මක කරන්න කියන කාරණා මොනම ආකාරයකින්වත් අපි මහ ජනතාවට ද්‍රෝහි වන්නේ නැහැ ගාලු මෝදුර ඒ ජන අරගලයේ සමාජයකට ද්‍රෝහි වන්නේ නැහැ මේ නිසා ඒයින් බැහැර ගමනක් නැහැ නමුත් වගකීම් බාර ගන්න සූදානම් හැබැයි වගකීම් බාර ගන්න සූදානම් මේ මන්ත්‍රී මණ්ඩල ඇතුලේ කරන සූදු වලින් නෙමෙයි ඩීල් වලින් නෙමෙයි මහ ජන වරමෙන් මහජනතාව තීන්දු කරනකොට අපි සූදානම් වගකීම් බාර අරගෙන කටයුතු කරා. නාත දේවාලියටද පැමිණ පිරිස ආශිර්වාද ලබා ගැනීම ඉන් අනතුරුව සිදු වුණා. इन अनतुरुवाय कोलंब दक्वा पैमिनेन समगि जनबल वेग विरोधता पागमन आरंभ वुणे कोटा कोटा
දින මෙලෙස මාවනැල්ල නගරය දක්වා ගමන් කරන සමගි ජන බලවේග පාගමන හෙට මාවනැල්ල නගරයෙන් ගලිගමුව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතයි. අද ගාලුමෝදර උද්ඝෝෂණය එදා ජර්මානු නැගිටීම සිහිපත් කරන බව ජර්මානු තානාපති හොල්ගර් සුබට් මහතා පවසනවා. ඒසිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අද ගාලුමෝදර විරෝධතාවයට දින 18ක්. ඩොට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලුමෝදර විරෝධතාවයට අදට දින 18ක් අරගලයට සහාය දෙමින් ඊයේ රාත්‍රියේදීත් විශාල පිරිසක් ගාලුමෝදර පිටියට පැමිණ සිටියා. මෙතර ගාලුමෝදර පිටියේ සාමකාමී ලෙස සිදු කරන අරගලය ගැන ඉතා සතුටු වන බව ජර්මානු තානාපති හොල්ගර් සුබට් මහතා ට්විටර් සටහනක් තබමින් පවසනවා. නිදහසට ඇති අයිතිය මින් ඉතා හොඳින් ප්‍රගුණ වන අතර 1989 ජර්මානු නැගිටීම යලි සිහිපත් වන බවයි එහි දැක්වෙන්නේ. පසුකිය 24 වනදා කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක මාර්ග බාධක දැමීමෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ලංකා ජනතා පක්ෂය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර අරලියකහ මන්දිරයේ ඉදිරිපිට පෙරේදා දින සිට උද්ඝෝෂකීන් රැඳී සිටිනවා. මෙම උද්ඝෝෂණ ක්‍රියාවලියේ නිරත පිටිස් හේතුවෙන් මහජන පීඩාවක් උද්ගතව ඇති බව පොලිසිය ඊයේ අධිකරණයටද කරුණු වාර්තා කළා. එබැවින් ඒ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මහජන පීඩාවක් පිළිබඳ සිද්ධියක් හටගත්තේ නම් පොලිස් බලතර ප්‍රකාරව කටයුතු කරන ලෙසයි අධිකරණය පොලිසියට දැනුම් දුන්නේ. අනතුරුව අද මයිනාගෝ ගම අරලියකහ මන්දිරයේ ඉදිරිපිටදී විවෘත කෙරුණා. අරලියගහ මන්දිරය අසල පවත්වාගෙන යන මයිනාගෝ ගම ඉදිරිපිට පොලිසිය බස් රථ නවතා තැබීමෙන් ජනතාවට ගමන් කිරීමට නොහැකි බව පවසමින් පිරිසක් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති විරෝධතායි මේ. ගෝටා ගෝහෝ මරගලය දැන් තුන්වන සතියටද ආසන්න වෙමින් පවතිනවා. පක්ෂ ભેදයක් නැතිව ආරම්භ කළ මෙම අරගලය අද රට පුරාම ව්‍යාප්ත වී අවසන්. මේ අරගලය නිසා ඇත්තටම ආණ්ඩුවට අඩියක් නෙවෙයි අඩි දෙකක් පසුපසට යන්නට වුණා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මේ අරගලය නිවැරදි ලෙස කියවන්නේ නැති බව කිව යුතුයි. බොහෝ පක්ෂ හුදෙක් බලය ලබා ගැනීම සඳහා විවිධ ජිල් මාට් දාමින් ඉන්නවා. ජනාධිපති සහ අගමැතිත් තව දෙකහමාරක් තුනක් ඉඳලම යන්නයි හදන්නේ. ගාලු මෝදර ඇත්තේ හතු පිපෙන්නාසේ හටගත් අරගලයක් නෙවෙයි. කිසිදු පක්ෂයකට පාටකට ආගමකට විශේෂත්වයක් නැති අලුත්
තරුණ පරම්පරාවක් බිහි වෙමින් තිබෙනවා. ඒ තරුණ ජවය අද ඉතා බරපතල ලෙස රටේ දූෂිත පාලනය ගැන ප්‍රශ්න කරන්නට පටන් අරන්. වත්මන් බුද්ධිමත් තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නේ නීතියට ඉහළින් සිටින දේශපාලනය පිළිබඳවයි. උසාවි ගේන්න බැරි, නඩු අහන්න බැරි වත්මන් දේශපාලන බල අධිකාරිය මේ තරුණ පරම්පරාව ප්‍රශ්න කරමින් ඉන්නවා. ඒ අනුව සැමට ඉහළින් පැවතිය යුත්තේ නීතිය පමණමයි. ඒ නීතිය තුල ජනාධිපතිට සේම ඕනම ආගමික නායකයෙකු පවා අධිකරණ ක්‍රියාවලිය තුල ප්‍රශ්න කළ හැකි විය යුතුයි. උත්තරීතර වන්නේ අධිකරණය පමණමයි. හිතූ හිතූ ආකාරයට නීතිපතිට පවා නඩු දාන්න හෝ නඩු ඉල්ලාස් කරගන්න ඉඩ තබන්න හොඳ නැහැ. මේ වත්මන් පරපුරේ මූලික ඉල්ලීමක් ඒක. දෙවනුව මේ මහා දූෂිත වංචා සහගත හොරා කෑම නතර කළ යුතු බව අද තරුණීන්ගේ මතයයි. රටේ ජාතික දේපළද අත යට ගනුදෙනු මගින් විවිධ රටවලට කොටස් කර විකිණීම නතර කළ යුතුයි. ඒකයි ගාලු මෝදරින් අද මෙහෙම ඇහෙන්නේ හොරාගත් සල්ලි අපට දීලා ඵලයව් කියලා. මේ රට මේ අගාධයට ඇද දැම්මේම නීතියට යටත් නැති දේශපාලනඥයින් සහ ඒ නිසාම ඇති වූ හොරකමයි. නීතියට යටත් නැති දේශපාලනඥයින් ඉන්න රටක ඇත්තටම ගත්තොත් හොරකමද නීතිගතයි. මේ රටට අද සිදුවී ඇති ව්‍යසනයට හේතුව එය බව අප පිළිගත යුතුයි. තුන්වෙනි කාරණය මන්ත්‍රී වරප්‍රසාද. කාගේ බෙල්ල කපලා හරි මන්ත්‍රීකම ගන්න හදන්නෙම මේ වරප්‍රසාද වරදාන නිසයි. අවුරුදු පහකින් පසු ජීවිතේ පුරාවටම ලැබෙන විශ්‍රාම වැටුප නිසයි. අවුරුදු 30ක් 35ක් කැඹුරුවට පස්සේ තමයි ගුරුවරයෙකුට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ. ගුරුවරයෙකුගේ සේවයයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාලා බීලා එක වචනයක්වත් කතා කරන්නෙත් නැතිව රටට නිර්මාණශීලී සත පහක දෙයක් දායාද කරන්නෙත් නැති මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද? ඒ උන්දලට අවුරුදු 5කින් පස්සේ විශ්‍රාම වැටුපක්, මුළු ජීවිත කාලෙටම මොන අපරාධයක්ද? අද මේසා විශාල ආර්ථික අර්බුදයකට රටම ඇදවැටි ඇති මොහොතක බුද්ධිමත් මිනිසුන් ලෙස මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක මගක යා යුතුයි නේද? රටේ ජනතාවගෙන් නැගෙන ප්‍රධානතම ඉල්ලීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යා යුතුයි කියලයි. නමුත් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ මේ සඳහා අදත් කිසිදු එකඟතාවයකට ඇවිත් නැහැ. ඊයේ ගම්මන්පිල මන්ත්‍රීවරයා කිව් විදිහට 120ක් අද ඉන්නවා කියන කතාවත් අපට නම් සත්‍ය පහකට විශ්වාස නැහැ. අප මුල සිටම ගම්මන්පිල්ල සහ වීරවංශලගේ භූමිකාව කෙරෙහි යථාර්ථවාදී විශ්වාසයක් තබන්නට සූදානම් නැහැ. මන්ද ඔවුන්ගේ අතීතයේ වර්තමානයේ සහ අනාගත අපේක්ෂා තුල දැඩි ලෙසම මේ දෙදෙනා කියන දේවල් මත රඳන්ට බෑ. අන්තර්පාලන ආණ්ඩුවකට කිසිදු නිලයකට සූදානම් නැති බව සජිත් නිතර කියනවා. ආණ්ඩුව හදන්නේ 19-20 සංශෝධනය කරලා 21ක් ගෙනල්ලා ජනතාවට අර ඉස්සර අපි කාපු බුල්ටෝ ටොපියම ආපහු දෙන්න. ඇත්තටම මේ ජනතා අරගලයේ යථාර්ථය පිළිබඳ විපක්ෂයේ පක්ෂවලටද වගේ වගක් නැහැ. කවුරුත් බලන්නේ තව දෙකක් දෙකමාරක් මේ ප්‍රශ්න తాවකාලිකව යට ගහන ගමන් මොන රෝලක් ගහගෙන හෝ ඔය පාර්ලිමේන්තුවෙන්ම කාලා ඇඳලා ඉන්න වේල් තුන කෑවත් මද ගෙවල් වලටත් කැම ගෙනියන්න පුළුවන්. ප්‍රබලතම ජනතා මතයේ කුමක්ද අගමැති ජනපති ගෙදර යා යුතුයි කියලයි. ඒ සඳහා නිවැරදි තීන්දුවක් ගන්න බැරි 225ම ගෙදර යා යුතුයි කියලයි දැන් ජනතාව කියන්නේ. ඔබ සියලු දෙනාම අප්‍රිය වෙමින් පවතිනවා. අඩුම ගානේ මේ දැවෙන ජනතා ප්‍රශ්න දෙස බලලා ජනතාව විඳින දහදුක් දිහා බලලා රට බංකොලොත් වී ඇති බව පිළිගෙන රට හතර අතෙන්ම ණය ගන්න බව තේරුම් අරගෙන දැන්වත් ගෙදර යවන්න ඕන දෙන්නව යවලා අනිත් අය නිවැරදි මාර්ගයකට ආ යුතුව තිබෙනවා. නැත්නම් මේ ජනතා අරගලය, මේ සාමකාමී අරගලය පුපුරා යන්නට පුළුවන්. එදාට ඔය කොයි කාට කාටත් අඬන්න වේවි. සියලු පක්ෂ නියෝජනයෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ අන්තර්කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරනවා. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේමට සහ රට ගොඩ ගැනීමට වැදගත් කරුණු අටකින් සමන්විත යෝජනාවලියක්ද මැතිවරණ කොමිෂන් සභාව අද නිකුත් කළා.
මේ මොහොතේ රට තුල පවතින අස්ථාවර භාවය සමනය කර ගැනීම සහ ජනතාවගේ මූලික අවශ්‍යතා අස්ථාවරව ලබා දීම ප්‍රමුඛ කාර්යයක් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. දේශපාලන පක්ෂ සතු අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති සඳහා ඔවුන්ට ඇති අයිතියට ඉහලින්ම ගරු කරන මැතිවරණ කොමිෂන් සභාව මේ අවස්ථාවේ මෙම ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා සම්මුතිකවාදීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු මොහොතක් ලෙස පෙන්වා දෙනවා. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතින්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යූහයක් මගින් අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. එහිදී බෙහෙවින් වැදගත් වන්නේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම බවද ඔවුන්ගේ අදහසයි. ඒ සඳහා පහත් සඳහන් කරුණු මූලික කර ගැනීම හා නිශ්චිත කාල රාමු තුල එම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද විශ්වාස කරන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසා තිබෙනවා. මෙහි කරුණු 8ක් ඇතුළත් මහජන නියෝජිතයාට ලබා දෙනු ලබන අධි වරප්‍රසාද වාහන බලපත්‍ර වසර 5න් විශ්‍රාම වැටු ලබා දීම විශ්‍රාම යාමෙන් පසු ජනාධිපති දුහුරේට හිමිවන අධි වරප්‍රසාද සීමා කිරීම රාජ්‍ය දේපල පෞද්ගලික පරිහරණයට ගෙන තිබේ නම් හෝ මහජන නියෝජිතයින් විසින් බලය අවභාවිතා කිරීම හෝ යම් දූෂිත ක්‍රියාවල යෙදී ඇති අවස්ථාවල හෝ මහජනතාවට ඕනෑම අවස්ථාවක පැමිණිලි කිරීමේ අවස්ථාව සලසා දීම හා පැමිණිල්ල පරීක්ෂා කිරීමේ නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකි සුදුසු ස්ථාවර කොමිසමක් පිහිටුවීම ඒ සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන්ගෙන් සමන්විත කොමිසමක් පිහිටුවීම වරද අනාවරණය වන්නේ නම් ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීම හා ඔවුන්ගේ සිවිල් අයිතිය නිශ්චිත කාලයකට අහිමි කිරීම දක්වා කටයුතු කිරීම අවසන් වශයෙන් මෙම අන්තර්කාලයේ නිම කර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම යන නිර්දේශයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද දින නිකුත් කර තිබෙනවා. ප්‍රවෘත්ති සමගින් හැමෝටම ගයක් හදන එක හීනයක්. සමහර හීන හරියට බැල්ලේ මාලිගා හදනවා වගේ. මේ සිමෙන්ති ගණන් යන විදිහට අනාගතයේදී අහසේ මාලිගා තමයි හදන්න වෙන්නේ. අද සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් ඉහළ ගියා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ තමා තිබෙනවා. ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක් රුපියල් 450කින් ඉහළ තමා ඇති අතර ආනයිනික සිමෙන්ති කොට්ටයක් රුපියල් 500කින් ඉහළ දැමීමටයි සිමෙන්ති ආනයනකරුවන් තීරණය කර ඇත්තේ. ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750ක් ලෙස සටහන් වන අතර ආනයිනික සිමෙන්ති කොට්ටයක් රුපියල් 2850ක් ලෙස ඉහළ යනවා. සිමෙන්ති මිල ඉහළ යාම හමුවේ ඉදිකිරීම් ශාස්ත්‍රය අර්බුදයකට පත්ව ඇති බවයි ජාතික ඉදිකිරීම් සංගමය පවසන්නේ. ඊයේ මැදම රාත්‍රියේ 12 පස්සේ ඉම්පෝට් කරන සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 500කින් දේශීය නිෂ්පාදනය රුපියල් 450කින් මිල ඉහළ ගිහිලා තියෙනවා. දේශීය මිල 2750කටත් විදේශීය සමාගම් ආනයනය කරන මිල රුපියල් 2850කින් මිල ඉහළ ගිහිලා තියෙනවා. මම රටේ ජනතාවට කියනවා ඉන්දිකිරීම් කර්මාන්තය අපි නතර කරලා තිනවා අවුරුද්දට සේවකයෝ ගෙදර ඇරියට පස්සේ රටේ මහජනතාවට කියනවා අපි ඔබලාගිනොත් ඉල්ලා හිටිනවා අපි ඉන්දිකිරීම් කරුව හැටියට මේ ව්‍යාපෘති සම්පූර්ණයෙන් නතර කරලා තින වෙලාවක ඔබ හැම දෙනාම මේක නතර කරන්න අඩු ගානේ මාස 3කට මේ අතර පොහොර මිල ඉහළ යාම හමුවේ ගොව ජනතාව දැඩි අර්බුදයකට පත් වෙලා පොහොර මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් 28 වනදා සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ මැනින් වෙළඳපළ වසා දැමීමට තීරණය කර තිබෙනවා රුපියල් 2500 තිබ පොහොර මිටියක් රුපියල් 40000 දක්වා ඉහළ ගිහිලා තිනවා ගොවි මහතුන් කුසිකාම් කටයුතු වලින් ඉවත් වෙලා තිනවා ඉතින් මේ සඳහා විරෝධය දැක්වීම සඳහා 28 වෙනි දින සියලුම ආධික මධ්‍යස්ථාන සහ මැනින් වෙළඳපළ වසා තබන්න අපි තීරණය කළා තිනවා ඒ වගේම අපි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරගෙන යනවා විශේෂයෙන්ම අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 28 වෙනිදා දින මැනින් වෙළඳපළට සහ සියලුම ආධික මධ්‍යස්ථාන වලට එළවළුවමින් වලකින් ලෙස රට තුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ තබුත් එකම ආර්ථික මධ්‍යස්ථානයේට ගැනම් කරුවන්ගේ පැමිණීමේ අඩුවක් ඇති බව වාර්තා වුණා. මේ නිසා ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු පළතුරු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවි ජනතාව දැඩි අපහසුතාවයකට පත් වී තිබුණා. නිතරම අසුබ දේවල් තමයි සිද්ධ වෙන්නේ. වෙළඳ වෙනවා අඩුයි. දැන් අම්මිරිස් කිලේ ගත්තොත් මේ අම්මිරිස්ම ගත්තොත්ම රුපියල් 100ටවත් දෙන්න බෑ. ඉතින් 42000 පොර පිටියක් දීලා ගෙනල්ලා අම්මිරිස් කිලෝ එකක් 100ටවත් දෙන්න බැරි තත්ත්වයකට වැටලා තියෙනවා. තමුත් වෙන විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුල වෙනදා එන වාහන වලින් දෙකෙන් පංගුවක්වත් ඇවිල්ලා නැහැ. වාහන ආවොත් තමයි අපිට තරංකාරී මිලක්කටද ගොවිය ගොවි නිෂ්පාදන අලෙවි කරගන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරේ කටයුතු ගොඩාක් දුරට මේ දුබල වෙලා තියෙන මොකද මේ මිනිසුන්ට එන්න විදියක් නැහැ, පැට්‍රල් නැහැ, ඩීසල් නැහැ, ආවත් මිනිසුන්ට අරන් ගිහින් විකුණ ගන්න විදියක් නැහැ. නඩ එන මිනිසුන්ට ගන්න දල්ලි නැහැ, බඩු විකිණෙන්නේ නැහැ කොච්චර කෙනාවත්. හැමදේම මිල පාර්ථ පිටින් තියෙන්නේ. හේතුව වෙලෙන්ද වෙන්නේ. ඉතින් මේ එළවලු ඉතුරුලා තියෙන එළවලු පළතුරු හැමදේම කෙසෙල්ලෙන් වේරණ වේල්ලා තියෙන්නේ. අපේ රටේ ලුණු වගාවට දැන් වෙන්න ඕන හරිය වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වන විට බිම් කොටලා වගාව ආරම්භ කරන කාලේ
පසුගිය කන්නේ බීජ ලුණු කිලෝවක් අරගෙන ඇත්තේ රුපියල් 8000කටයි. මේවන විට බීජ ලුණු කිලෝවක් රුපියල් 25000ත් 30000ත් අතර ගානකට ඉහළ ගිහින්. මේ අතර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ නිවස වට කරමින් අද ගොවීන් උපවාසයක් ආරම්භ කළා. ලොකුලුණු වගාව මේ කාලෙයි ආරම්භ කරන්නේ. වැඩියෙන්ම ලොකුලුණු වගා කරන්නේ මාතලේ, ගල්ගමුව, තඹුත්තේගම, දඹුල්ලාදී ප්‍රදේශවලයි. මෙවර ගොවීන් අසරණයි. වගාවට කිසිදු සූදානමක් නැහැ. මේ ප්‍රදේශවල ගොවීන්ගෙන් 90%ක්ම ගොවිතැන අතහැරලා. හේතු රාශියක් තිබෙනවා. පසුගිය කන්නේදී බීජ ලුණු කිලෝවක් රුපියල් 8000කට තමයි ලැබිලා තියෙන්නේ. නමුත් අද වෙන විට ඒ රුපියල් 25000ත් 30000ත් අතර ගානකට ඉහළ ගිහින්. අද යූරියා මිටියක සාමාන්‍ය මිල රුපියල් 34000ක් පමණ වෙනවා. රුපියල් 1500ට තිබූ වල්නාශක අද වෙන විට රුපියල් 10000 ඉක්මවා ගොස් අවසන්. මීට අමතරව සීසෑමට අවශ්‍ය ඉන්ධන හිඟකම සේම කම්කරු කුලියද ඉහළ ගිහින්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉලක්කය උනේ 2025 වෙන විට ලොකු ලුණු වලින් රට ස්වයංපෝෂිත කිරීමයි. එහෙත් අනුවන අදූරදර්ශී රජයේ පොහොර ප්‍රතිපත්තිය තම ජීවිත විනාශ කළ බවයි ගොවීන් පවසන්නේ. මේ වෙනකොට බීලුණු ගොවියෝ 90%ක්ම වගා ශේත්‍රයෙන් ඉවත් වෙලා ඉන්නේ. දේශීය බීජ හිඟකමක් තියෙනවා. එතකොට ආනයනක බීජවල නිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ දෙක කොහොම හරි ආවරණය කරගන්න පුළුවන් වුණාට මේ වෙනකොට ගොවියන්ට පොහොර ටික නැහැ. අනිවාර්යෙන් දැන් මේකට කාබනික පොහොර දාලා බීලුණු වගාව කරන්න බෑ. කිසිම දයක් දැන් මේකට වෙළඳ පොලේ නැහැ. එතකොට නැති නිසා තමයි ගොවියා දැන් වගා බිමෙන් ඉවත් වෙලා තියෙන්නේ. යල් කන්නක් කියන්නේ ආයෙත් මාස 6කින් තමයි වගාවක් කරන්න වෙන්නේ. ඊළඟ මාස කන්න ලැබෙන අවුරුද්දේ තමයි අස්සන ගන්න. එතකම් මිනිසුන් මේ කැඳ බොන්න හරි ඉය ගන්න වීර් යූරියා මිටියක් එකක් කර එකට හරි හැකි ඉක්මනින් මොකද දැන් වගාව ආරම්භ කරලා යූරියා ටිකක් යොදන්න ඕන නැත්නම් ගොයන් නැගිටින්නේ යල් කන්න කොහොමද පළවෙනියම පොහොර නැ දෙවෙනුවට තෙල් නැ තෙල් පොහොරයි නැ කියන්නේ ඉතින් වගාව කරන්න බෑ ඉතින් මේ මේ දෙක නැතුව කොහොමද ගොවිතැන් කරන්නේ මේ බීජ කිලෝ එකක් රුපියල් 40000යි 40000යි 45000යි තවන් දාලා වැඩක් නැ රුපියල් 45000 දීලා පොහොර නැතුව ලුණු ගහ විතරක් මේ හිටවලා බලාගෙන ඉන්න තමයි වෙන්නේ ගොවියට මකා පස්ස නැත්තම් මෙච්චර කෑ ගහන්න ඕනේ මේ මිනිස්සු මේ කන්නේ තියන පොල් ගෙඩිය ගහන්න ඕනේ මේ ළමයිකට සම්බෝලයක් හදලා දෙනවා නේ පොල් ගෙඩියම ඒ කෑ ගහලා පොල් ගහලා ආරාමය කරන්නේ ඉතින් මේ අමාරු නිසා මේ අතර ගිරිතලේ ගොවිනද රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ නිබස වට කළා ඒ අලකන්නේට අවශ්‍ය පොහොර ඉල්ලමි. මෙතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ යල කන්නේට අවශ්‍ය පොහොර ලබා දෙන බවයි. මේ අතර එළබෙන යල කන්නේට හුරුළු වැවෙන් අස්වද්දන අක්කර 10400ක් සඳහා ජලය මුදා හැරීම අද සිදු කෙරුණා. ඉන් අනතුරුව ගොවීන් මුහුණ පාත්තේ ගැටළු වලට විසඳුම් ඉල්ලමින් හුරුළු කතරගම දේවාලයේ දේව කන්නලව්වක්ද පැවැත්ුණා. මේ අතර වලව කලාපයේ යලකන්න වගාබිම් හෙක්ටයාර් 11200ක් සඳහා ජලය නිකුත් කිරීම පසුගියදා සිදු කෙරුණා. ලෝකයේම ශ්‍රී ලංකාව කියූ සැනින් දන්නේ කොළඹ කියලා. 1948 දී නිදහස ලැබුවාට පසුව මේ කොළඹ නගරයේ ආශ්‍රිතව මොනතරම් දේශපාලඥයින් බිහි වෙලා තියෙනවද? ජනාධිපතිවරුන්ම දෙදෙනෙකු ඉඳලා තියෙනවා. අනිත් ජනාධිපතිවරුන් ඔය කියන තරම් ඈත වුණාට පදිංචි කොළඹ. අදත් මේ කොළඹ නගරය තුළ පැල්පත් වාසීන් ඉන්නවා. ඒ පැල්පත් වාසීන් දැන් වත්මන් ආර්ථික අර්බුදයත් එක්ක මරණ මංචකයට වැටිලා. මේ අද අප ඒ පිළිබඳව කළ සුවපැලීමක්. කොළඹ නගරය මතු පිටින් බැලූ බැල්මට ලස්සනයි. මල් වවල, පාරවල් වල පෝච්චි තියලා හරි සුන්දරයි. ඒත් කොළඹ නගරය ඇතුළට යනකොට පිටින් ඔපේ යටින් හපේ කියලා තමයි පේන්න තියෙන්නේ. නිදහස ලැබලා අවුරුදු 74ක්.
පරම්පරා තුනක් ලෑලි මඩුවල ජීවත් වෙනවා. පෑලියගොඩ, බොරැල්ල, මට්ටක්කුලිය, දෙමටකොඩ ආදී ප්‍රදේශ රැසක යථාර්ථය එයයි. පැල්පත් වාසීන්ව ඒ ජීවිතවලින් මුදා ගන්න අවුරුදු 74ක් යනතෙක් පැරි වුණා අපේ පාලකින්ට. මේ වත්මන් ආර්ථික බිඳවැටීමත් එක්ක මේ ජීවිත මේ පැල්පතෙන් පැදුරෙන් මහ කැඹුරු අගාධයකට වැටෙමින් තිබෙනවා. මේ තමයි දුක්ඛිතම ජීවිතවලට උරුමකම් කියන දරුවන්. මේ දරුවන්ගේ දුක්ඛිත ජීවිත නිසා මේ දරුවන්ට කවදා හෝ දවසක හොඳ අනාගතයක් උරුම වේවි කියලා හිතන්න පුළුවන්ද? අපේ දරුවන් සුවපහසු යහනාවල සැතපෙන කල කොළඹ නගරයෙන් පිටට කඳුළු නොපෙනෙන ජීවිතයේම කඳුලක් වූ හඬා වැටෙන මේ ජීවිතවලට අපේ රටේ දේශපාලනය තුළ කිසිදු විසඳුමක් නැති බව කිව යුතුයි. අපි අසරණ වෙලා ඉන්නේ තමයි අපේ කුස්සිය. තුන පහක් නැහැ. ආල්වල ගණන් ඇටි මේ ආල් 280යි කිලෝ එකක්. සබන් කෑල්ලකුත් ගණන්. ඒ ගණන් ඇටියට කොහොමද අපි ජීවත් වෙන්නේ? ඔයාලම බලන්නකො. දැන් ළමයාත් ඉස්කෝලේ ඇරිලා එනවා. කණ්ඩ දේවල් නැහැ. මේමද ජීවත් වෙන්න තියෙන ළමයිට දෙන්න තියෙන මේවද? සබන් කෑල්ල ගණන්, තුන පහ ගණන්, ආල් ගණන්, ආල් 280යි 300යි. අද අපි අසරණයි. අපි රුපියල් 1000ක් හොයා ගත්තොත් ඒ 1000 එක තප්පරයට ඉවරයි. ළමයි දැන් ඉස්කෝලේ ඇරිලා එනවා සර්. ළමයිට දැන් උදේ හදපු සම්බෝලේ දෙන්න බෑ. දැන් කිරි හොද්දක් හදලා තියෙන්නේ. කිරි හොද්දත් එක්ක බත් දෙන්න. දැන් අපිට කණ්ඩ නෙමෙයි වෙලා තියෙන ලෙව කණ්ඩ. මේ පේනවනේ අපි උයන් කන විදිය. දරත් අරගන්න රුපියල් 600යි 800යි ලෑලි කෑලි අතරක් පහක් දෙනවා. ගෑස් වල වෙනම එක්කෙනෙක් රස්සාවට යන්න ඕන. සබන් ගන්න වෙනම එක්කෙනෙක් රස්සාවට යන්න ඕන. හාල් තුන පහ ගන්න වෙනම එක්කෙනෙක් රස්සාවට යන්න ඕන. අපි රජෙන් වැඳලා ඉල්ලන්නේ ගෑස් මිලත්, ලාම් තෙල් මිලත්, මේ බඩු මිලත් පුළුවන් තරම් අඩු කරලා අසරණ ජනතාවට පිටවන්න. මාතුරු රස්සාවට ගියේ නැත්තම් එදාට කණ්ඩත් නෑ. අපි එළියේ දරලි පප්පත්තු කරලා තමයි උයන් කන්නේ. ඒකත් එක ඔද්දයි බතයි. සුදු ලුණු ගෙඩියක්වත් නෑ. රුපියල් 50ක් විතර වෙනවා ලුණු ගෙඩිය. අපිත් ආසයි හොඳ ජීවිතයක් ගත කරන්න. මේ බොරු කියන උමනාවක් නෑ. දැන් ඇත්තට මේක බලන්න මහත්තයා මේකේ ලුණු ගෙඩියක් තියෙන්නේ. මේ අවමිරිස් ටිකක් තියෙනවා. මේ පොල් වඩලයක් තියෙනවා. පොල් වඩලයක් කූඹි වහලා තියෙන්නේ. දැන් මාත්‍යා ඉතින් එන්නේ එකටද දෙකටද තුනටද වෙලාවට හතර වෙනවා. එතකන් ඉතින් අපි බඩ කින්නේ තමයි මේ ඊට පස්සේ ඉතින් මහත්තයා ගේන මුදලෙන් ගේනල්ලා තමයි උයන්නේ. ඉතින් ඒ අද ගෙනාවයි කියලා හෙටට කන් ඉතුරු කරගන්නත් ඉතින් මහ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම මේ බුදුන් වඳින අත් දෙකින් කියලා ඉල්ලන්නේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු මැති ඇමතිවරු, බලධාරීන්, දානපතියෝ ඉන්නව රටේ. ඉතින් ඒ හැමෝගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මේවට සාධාරණයක් කරන්න. ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද පෙරවරුවේ දිවයිනට පැමිණි බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 දක්වා ඉහළ දමා තිබෙනවා. එමෙන්ම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඊට මහජන උපයෝගිතා කොමිසමේ අවසර හිමි වී ඇති බවයි විශ්වභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර එය 100%කින් ඉහළ යන බවට මාධ්‍ය වාර්තා පළ වුණා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇති බවයි. නමුත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබී නැති බවයි එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ. මේ අතර ඒ පිළිබඳව අද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. විදුලි බිල වැඩි කිරීම සඳහා මෙතෙක් කල අද වෙනකන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව කිසිම අවසරයක් ලබා දීලා නැහැ. ඒක කවදාවත් ඕවර්නයිට් විධායකට ඕන පිළිවෙලකටත්, විශේෂ බාර අමාත්‍යවරයාට ඕන ක්‍රමයටවත්, ලේකම්වරයාට ඕන ක්‍රමයටවත් මේක සිදු වෙන්නේ නැහැ. ඒ පිළිබඳ පාරිභෝගිකයන්ද මහජනතාවට කිසිම බයක් සැකක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ අතර ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම පසුගිය දිනක කටයුතු කළ අතර එයට ඉඩ ලබා දිය නොහැකි බව පවසමින් රජය එම තීරණය යලි හකුලා ගත්තා. නමුත් අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ මිල වැඩි කරන්නේ නැතිව ගෑස් දෙන්න බැහැ කියලයි. අපි විකුණන්නේ 2600ට. අනිවාර්යයෙන්ම මේ වෙනකොට ගෑස් සිලින්ඩරයකට යන ඇත්ත මුදල රුපියල් 5500කට කිට්ටු ගණක් වෙනවා. කෝටි 25ක දවසක පාඩුවක් සිද්ධ වෙනවා. ඒතකොට මේ පාඩුවට කවුද සල්ලි ගෙවන්නේ කියන එක ගැන අපි කතා කරන්න ඕනේ.
නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට ඊයේ දින රැසූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. තෝරාගත් ශේෂ්ත්‍ර සඳහා ඔවුන්ට අවශ්‍ය පරිදි ඉන්ධන ප්‍රමාණ තනිතනිව ආනයනය කර භාවිත කිරීමට හැකිවන පරිදි බලපත්‍රයක් ලබා දීමටයි මෙමගින් ඉඩ සැලසෙන්නේ. එය IOC සමාගමට මෙරට ඉන්ධන ඒකාධිකාරිය ලබා දීමේ තීරණයක් බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිතිය පවසන්නේ. මේක පැහැදිලිව තියෙනවා 2002 අංක 33 දරන ඛනිජ තෙල් පනත අක්‍රියයි ඒක අක්‍රිය උනේ 2004 දැන් සංශෝධන පනත් නැහැ ශේෂ විධිවිධාන පනතකුත් නැහැ දැන් තියෙන්නේ තනි ඛනිජ තෙල් පනතයි මේක කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්න බෑ පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනි අද මේ ආණ්ඩුව 2024 ජනවාරි 20 ඉවර වෙන්න තියෙන ගිවිසුම දීර්ඝ කරමි ඉන්දියාවට ඉතුරු බලයක් දීලා සමස්ත ඉන්ධන ඒකාධිකාරියම ඉන්දියාවට පවර්ලා විදුලි බලයි ඉන්ධනයි දෙකේම බලය ඉන්දියාවට තවත් 115ක් සිනෝපෙක් කියන චීන සමාගමට හම්බන්තොටින් අක්කර 15ක් ඉදු වෙන ටැංකි අංගනෙත් එක්ක දෙන්න යනවා මෙන්න මේ දූෂිත කැබිනට් මණ්ඩල පත්‍රිකාව වහාම ඉවත් කළ යුතුයි මේ අතර ඉන්ධන අර්බුදය නිසා හටගත් විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි අද විදුලි කප්පාදුව පැය 3යි මිනිත්තු 20ක් බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ මේ අතර 2009 අංක 20 දරන ලංකා විදුලි බල පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශන ලැබී තිබෙනවා ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට විදුලි බල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා වංචා දූෂණ සම්බන්ධයෙන් විශාල තොරතුරු රැසක් හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ජනාධිපතිවරයා ඉවත්වන්නේ නැත්නම් නැත්නම් කළ යුතු වන්නේ මා හිතන්නේ ජනතාවගේ ජනවරමේ බලය පාවිච්චි කරන්න ඕන. ඔහු විවස්ථාවේ වගන්තිය ඇතුළේ ජනාධිපති මන්දිරයේ බංකරයක් ඇතුළේ හතර වටේ වැටකඩලු දාගෙන ඔහු පාලනය කරන්න සූදානම් වෙනවා නම් ඒ කිසිසේත්ම සාර්ථක පාලනයක් නෙවෙයි. රට මුළුමනින්ම අස්ථාවර භාවයට පත් කරලා රට මුළුමනින්ම වියලුකට පත් කරලා රටේ ජනතාවගේ විශාල ප්‍රමාණයක ආහාර හිඟයක් ඇති කරලා තවදුරටත් මේ අයියෝ මලෝගේ නාඩගම මේ රටේ ජනතාව ඉවසා දරාගෙන බලානු සිටීති. මේ පාලකයන් ජනතා බලයෙන් පළවැහැරී කලබල වෙන්න එපා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ෆයිල් විශාල ප්‍රමාණයක් ඉලියට දාමු. සමහර ඒවා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙනවා. සමහර ඒවා මේ වන විට අල්ලස්සෝ දූෂණ කොමිස් සභාවේ තිබෙනවා. සමහර ඒවා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. සමහර ඒවා අධිකරණයේ තියෙනවා. සමහර ඒවා විවිධ ලාජ්‍ය ඇතුලේ තංගලා තියෙනවා. සමහර ඒවා අපි ගාව විතරක් ජනාධිපතිවරයාගේ සිට ඈත ගමේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සභාවේ මන්ත්‍රීවරයා දක්වාද ඊළම රාජ්‍ය නිලධාරියාගේ සිට නේද යම් වංචා දූෂණ සම්බන්ධ වුණු රාජ්‍ය නිලධාරින් පිළිබඳවද යම් ව්‍යාපාරිකයන් පිළිබඳ සියල්ල තියෙනවා. ඒ නිසා ඒවා ටිකක් තෝරලා බේරලා නියමිත පරිදි අපි එලි දක්වන්න. ඒ නිසා ඒ පවුලෙත් ඒ ආණ්ඩුවෙත් පසුගිය ආණ්ඩුවෙත් ඒ සියලු පිළිබඳ අපි සතුව තිබෙන තොරතුරු විශාල ප්‍රමාණයක් අපි ඉතා ඉක්මනින්ම එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. නිදොස් කොට නිදහස් වීම තිබෙනවා. අල්ලස් කොමිසම ඉල්ලාස් කරගත්තුව තිබෙනවා. නීතිපති පාර්ලිමේන්තුවේ චෝදනා වෙනස් කරපුවා තිබෙනවා. මේ ආදි ගණනාවක් තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහරෙන් ඉල්ලා අස්වන්නේ නැත්නම් විශ්වාස භංගයට සහාය පල කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ මාධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී රැස් වී තිබෙනවා. ඒ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දූරයෙන් ඉල්ලා අස්වන්නේ නැතිනම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාස භංග යෝජනාවට සහාය පළ කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. අපි යෝජනා කරලා තිබෙන්නේ 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 19 සංශෝධිත සහිතව දෙන්න කියලා. ඒත් එක්කම අන්තර්වාර පාර්ලිමේන්තුවට විශේෂයෙන්ම පත් කරගන්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් පත් කර ගැනීමයි
අවශ්‍ය වෙන්නේ අපේ යෝජනා අනුව අන්තර්වාර පාලනයට අලුත් අගමැතිවරයෙක් කොහොමද පාලනය යෝජනා කරලා තියෙන්නේ ඔව් අපේ යෝජනා වල තියෙන්නේ අන්තර්වාර පාලනයට අලුත් අගමැතිවරයෙක් කවුද ඒ අගමැති පාර්ලිමේන්තුවේ පක්ෂ වලින් සාකච්ඡා කරලා එවෙන විට තෝරගන්න ඕනේ ඔබතුමාගේ නම යෝජනා වේද කොහොමද නෑ මගේ නම මම මගේ බලාපොරොත්තු නැහැ උත්තරය දෙන්න පුළුවන් වේද ආණ්ඩුවට විරුද්ධව ඔව් දැන් ආණ්ඩුවට බහුතරයක් නැහැ නේ ආණ්ඩුව කියනවා තියනවා කියලා හැබැයි ඔව් අපි දන්න විදිහට නෑ අපිට දැන් බහුතරය තියනවා තියනවා නේ ගාන කියන්න බැරිද ආණ්ඩුවට ගිහිල්ලා අමාත්‍ය ධූර ගත්ත ශාන්ත බණ්ඩාර මහත්මයාත් ඒ වගේම සුරෙන් රාගවන් මහත්මයාත් පක්ෂයෙන් නිරපා හැරිය යුතුයි කියලා පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඉවත් වෙන්නේ නැත්නම් විශ්වාස භංගයට අපේ සහයෝගය ලබා දිය යුතුයි කියන තීරණයත් මධ්‍යම කාරක සභාව ගත්තා. අතරම මැතිවරණයක් ගැන හිතන්න පුළුවන්ද? මොන පක්ෂයකටවත් මං හිතන්නේ නැහැ මැතිවරණයකට යන්න පුළුවන් කියලා. මේ කෝටි ගාණක් වේදම් කරන මැතිවරණයක් නෙමෙයි ජනතාවට සහන ලබා දෙන්න කියන. තව මාස ගාණක් මේ විදියට ගියොත් පාරේ මැරලා වැටෙනවා කන්න නැතුව. දරුවන්ට ඉස්කෝලේ යන්න බැහැ කලන්තේ දාලා වැටේ කන්න නැතුව. මේ ඇති වෙන මන්ද පෝෂණ තත්ත්වය ගැබිනි මවුරුන්ගේ පෝෂණ තත්ත්වයේ ප්‍රතිඵලයේ විදියට අවුරුදු 30ක් ලියක් විතර ඒ බලපෑම අපිට ඇති වෙයි අනාගත පරපුරට. දැන් යන පාටක් නැහැ නේද ජනාධිපතිතුමා? මගෙන් අහලා වැඩක් නැහැ. යාළුවනේ. දැන් රටේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් අසුණු කතා වෙතයි අවධානය. අපි එළවනවා කියලා කිව්වා මාසයක් දෙනවා කිව්වා මාසෙ යන්නත් ඉස්සෙල්ලා ඇදගෙන වැටුණා වැටුණත් තාම දඩබ්බර කමට යන්න කැමති නැති පෙරේත ලෝභීත්වය අද පැහැදිලිව පේන්න තියෙනවා අයියයි මල්ලි ගහ ගන්නවා මේක පවුලේ බූදලයක්සේ මේ රට අයිති කරගන්නට උත්සාහ කරනවා ඡන්දයක් තිබ්බෝතින් මේ රට ලේවිලක් බවට පත්වේවි නාම යෝජනා අස්සම් කරලා අපිට ගෙවල් වල ඉන්න හැකි රැස්වීම කරන්න එළියට යන්න හම්බෙන්නේ නැහැ කන්නසින් යන්න අපේ මිනිස්සු යන්න දෙන්නේ නැහැ මගදී ගහලා පන්නාවි නිල් කට්ටියටත් කොළ කට්ටියටත් මෙරුන් පාට කට්ටියටත් කාටත් එහෙමයි දැන් මොකද්ද මහින්ද රාජපක්ෂ කියන්නේ දැන් මම අගමැතිකමෙන් ඉල්ලාස් වෙන්නේ නැහැ මාත් එක්ක ඕන කෙනෙක් අන්තර්පාලනයකට එන්න කියලා කියනවා අද ලෝකේ අපිට ආධාර උපකාර කරන් ඉන්න රටවල් මේ හොර තක්කඩි ටිකට ඒ සහයෝගය ලබා දෙන්න කැමති වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ වහාම රාජපක්ෂ පෞල් පාලනය අවසන් කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙත් අරලියගහ මන්දිරෙත් ඒ වගේම රටේ තියෙන මුදල් අමාත්‍යාංශය ඇතුලේ වගේ තැන් තැන් වල හොල්මන් කරයි ඒගොල්ලෝ මැරුණත් ඉතින් ඒක දාලා යන්න බෑ මිනිසුන්ට පේන්න බෞද්ධ නායකයෝ කියලා කිව්වත් අවසානයේ ඔවුන්ට අමාරු වෙන හැම අවස්ථාවකම පිහිට පැතුවේ නොපෙනෙන බලවේගයන්ගේ ඥානාක්කා කියන කාන්තාවගේ පිටිපස්සේ ගිහිල්ලා ඇය කියන විදිහට තමයි රට පාලනය කරන්න මුල් තැන දුන්නේ ඒ අනුව තමයි අද මේ රටට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ තෙල් මිල පාලනය කරන්නේ මිල නියම කරන්නේ ඉන්දියාව. දැන් සහල් ටික ලබා ගන්නෙ ඉන්දියාවෙන්. ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් බවට පත් වෙමින් පවතින බව ඉතාමත් පැහැදිලි. මේ වන විට එළියට අවිල් දෙන තරුණ තරුණියන් විශාල දවස් 16ක් ഘോഷණය කරන්නේ ඔවුන්ට යන්න කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ පුතාගේ ගෙදර ඉස්සරහා පිට කියලා ජනතාව කියනවා තාත්තට එන්න කියන්න කියලා ගම තමන්ගේ ගමට. හැබැයි ඒත් මේක අහන්නේ නැහැ. මේ කවුරු හින්දාද? ඥානක්ක කියන හින්දාද දන්නෙත් නැහැ මේවා අහන්නේ නැත්තේ. එක රැයක් ගිහිල්ලා සෑහෙන වෙලාවක් මම ගෝල් පේස් පිට ඒ අරගලයට සහභාගී වෙලා ආවා. කවුරක්වත් මම කියන්න ගියේ නැහැ මම මන්ත්‍රීවරයෙක් කිව්වනම් සමහරට මට එලියට එන්න හම්බෙන්න දෙන්නේ නැහැ. අපි එතෙන්ට නොගියත් අපි එලියට හදවතින් අපි ඒ අරගලේ කරන තරුණයෙක් එක්ක ඉන්නවා. අඩනම් දැන් පේන්න තියෙන්නේ ආණ්ඩුවේ ආයුෂ එන්න එන්න කෙටි වීගෙන යනවා. ජනාධිපතිතුමාගේ ආයුෂත්, එතුමාගේ නිලයේ තිබෙන ආයුෂත්, අගමැතිතුමාගේ නිලයේ තියෙන ආයුෂත් එන්න එන්න කෙටි වීගෙන යන තත්ත්වයක් තිබෙනවා. වහාම මේ දූර වලින් අයින් වෙලා තවත් අගාධයට ගෙන යන්න නැතුව මෙතනින් ඉවත් වෙන්න කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් විපක්ෂයේ නායකත්වයෙන් තමයි ඔය විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්න ඔය විශ්වාස භංග යෝජනාව අපිට ලැබෙන තුරු අපේ අත්සන්නයකට එකතු කරන්න. නමුත් ඒක එන්නේ නැහැ. විලිරුජාව පවතිනවා. දරුවා එළියට එන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් හිතන්න තියෙන්නේ ඩීල් එකක් තියෙනවායි කියලා තමයි. ඔබේ අම්මා තාත්තාට සලකන්නේ ඔබ. කන්න දෙනවා, බෙහෙත් තරම් දෙනවා, ඔක්කොම කරනවා. ඉතින් සජිත් මහත්යා කරන්න ඕනේ තමන්ගේ අම්මට සලකන්න ඕනේ. විමුක්ති කුමාරතුංගා අම්මට සලකන්න ඕනේ. එතකොට චතුරිකා සිරිසේන, දහම් සිරිසේන තාත්තට සලකන්න ඕනේ. නාමල් පුතණ්ඩියා, යෝසිත පුතණ්ඩියා තාත්තට සලකන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගමේ කට්ටියත් අර අම්මලා අර තාත්තලා බලා ගන්නවා. අපේ අම්මා තාත්තට ආමතරෝ. අපේ අම්මා තාත්තත් බලා ගන්න අමාරු එකේ. නාමල්ගේ තාත්තයි සජිත්ගේ අම්මයි බලා ගන්නකොට කොහොමද ඉතින්? ওই ගාන්ටත් ඉන්නෝ ඇති මේ ඉතින්. විස්රාම් වැටුප් දීලා ජනාධිපතිලා නඩත්තු කොල්ලා නේ. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමාස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව
ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ඡයකමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැඩි ලෙස පීඩාවටපත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහන ලබා දීම සඳහා ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් සීබීඑල් සමූහයේ සර්වෝදය පීඩබ්ලිව්සී ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. මනුදම් මෙහෙවර යටතේ කරන මේ සත්ක්‍රියාව අපි අගේ කොට සලකන ඇත්තටම අද අපේ රටේ මේ තියෙන තත්ත්වය අනුව අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ අපි අවංක අපේ අවංක ආදර ස්තුතිය මේ වෙලාවේ පුද කර සිටිනවා. මනුදම් මෙහෙවර සහ සරෝදය යටතේ මේ සියලුම දෙනා අඩු ආදායම් ලාභින් ඒගොල්ලන්ට මේ කරන සත්කාරය බේවින්මත් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අවස්ථාවක බඩුවල්ලක් ලබා දීම එම ආයතන පහටම මහ උපිනක් කියලා තමයි කියන්න තියෙන්නේ. සවම ඒ ආයතන වලට පිං සිද්ධ වෙනවා කියන එක. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. පුවත් නිමයි සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.